විමල් වීරවංශ ගොයිය පොතක් ලියල හංගපු දේ මොකක්ද කියන එක. ඒ හංගපු දේ මොකක්ද කියන එක අර තාමත් කැරකිලා කැරකිලා කොහෙන් හරි කැරකිලා මේ රාජපක්ෂලත් එක්ක හිටපු එවුන්ට හරිට නිකන් ඩ්‍රැකියුලා සින්ඩ්‍රෝමය වල ලඟින් ගියත් ඇති. ඩ්‍රැකියුලා සින්ඩ්‍රෝමය වලදුරාවගේ තමයි කැරකිලා ආයතන්ටමයි ලඟින්න යන්නේ. ඒකේ අපූර්වත්වය කියන්නේ අන්තිමේදී රනිල් වික්‍රමසිංහව ඇමරිකන් විරෝධියෙක් බවට පත් කළා. රනිල් වික්‍රමසිංහව වීරයෙක් බවට පත් කළා. ආයි කැරකිලා කැරකිලා කොහොමාර එතනට තල්ලු වෙන්න තමයි මේ රනිල් වික්‍රමසිංහටත් රනිල් වික්‍රමසිංහවත් ඇමරිකන් විරෝධියෙක් බවට පත් කළා මේ දඟලන්නේ ඒකට. බලක කොහෙද මන් දන්නේ කතාවක කියනවා මේ ගොයියා FBI එකත් මට අනතුරක් කරන්න ඉඩ තියෙනවා. මොකද අර ඩයනටත් ඒ වගේ ඉරණමක් තමයි අත්ුනේ. රාජ්‍ය නායකයන්ට එහෙම කුමන්ත්‍රණ කරනවා මේ විදිය අයව කුමන්ත්‍රණ කරන්න FBI එක බොහොම දක්ෂයි කියලා. ඔව් FBI එකේ එහෙම ඒවා කළා තිනවා රාජ්‍ය නායකයන්ට. හැබැයි FBI එක මැස්සු මරන්නේ නැහැ මං හිතන්නේ. FBI එක මැස්සු මරන්නේ නැහැ. ඩයනව FBI එකේ මැරුවා වෙන්න පුළුවන්. කුමන්ත්‍රණය කළා වෙන්න පුළුවන්. FBI ඔක්කොම කුමන්ත්‍රණය කළා. ඒ වගේ රාජ අපි දන්නවා ඒගොල්ලෝ මිලිටරි කූ කළා. චිලි ඒ කළා. යන්ඩේට ඒක කළා. අපි දන්නවා ඉන්දුනීසියාව ඒව කළා. ඒ ඔක්කොම කළා. ඇමරිකානු අධිරාජ්‍යවාදී ස්වරූපය. හැබැයි අපි දන්න තරමින් FBI එකට මැස්සෝ අවශ්‍ය නැහැ මරන්න. මැස්සෝ අවශ්‍ය නැහැ. දැන් අන්තිමේදී මේ කැරකිලා කැරකිලා ඇවිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහටත් විරුද්ධව ඇමරිකාව කුමන්ත්‍රණය කරාලු වර අරගලේකාරේ. රනිල් වික්‍රමසිංහවත් ඉවත් කරන්න. යකෝ මේ රටේ නූපන් එවුනොත් දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ මොන වගේ යැංකියෙක්ද කියලා. මේ රනිල් වික්‍රම දෙකට තුනට නැවිලා හතරට පහට නැවිලා IMF එක ඉස්සලා මුළු රටම දන ගහලා ඔක්කොම දන ගස්සලා තියෙනවා. IMF එක ගැන වචනයක්වත් කියන්නේ නැහැ මිනිහා. ඒක කරපු එක ගැන. දැන් මිනිහාට ඕනේ කරන්නේ කොහොම හරි ගිහිල්ලා ඕක තමයි රාජපක්ෂලගේ එක්ක හිටපු එවුන්ට ගැලවෙන්නම බෑ ඩ්‍රැකියුලා සින්ඩ්‍රෝම් එකෙන්. එතනටම තමයි යන්නේ. IMF ඇමරිකාව පත් කරන ආණ්ඩු ගැන කතා කරනවා. යකෝ ඇමරිකාව තමයි පත් කළේ ගෝඨාභය රාජපක්ෂ. ඒක කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂව පත් කළේ ඇමරිකාව. ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා, උපදේශකයා. ගෝඨාභය දින්නගමම්ම ප්‍රකාශනය නිකුත් කළේ ගුවන් අපට හිතවත් කෙනෙක්. ඇමරිකාවේ පුරවැසියෙක් වෙච්ච කෙනෙක් තමයි දැන් ලංකාවේ ජනාධිපති කියලා. පුරවැසිභාවය ප්‍රශ්න කරාම ඒක හැංගුවා ඇමරිකාව. රොබර්ටෝ බ්ලේක් ඇවිල්ලා ඇමරික මේ ගෝඨාභය රාජපක්ෂට සහතික දුන්න එන්ඩෝස්මන් දුන්න එහෙම දීලා පත් කළා තමයි මේ විනාශය කෙරුවේ. ඇමරිකන් ඉත් එක්ක පත් කරද්දි මේ ජහුටෝ ටික මේ වීරවංශල වගේ ජහුටෝ ටික මේකව වීරයෙක් කරලා මේකව දියසෙන් කුමාරයා කරලා කරගහගෙන ගිහිල්ලා දැන් ඇවිල්ලා කියන රෙද්ද ඇමරිකානු කුමන්ත්‍රණයක් කරලා තියෙනවා ලංකාවේ. ඒ නිසා මේ රටේ ජනතාවට දැන් ඔව්වා කියන්න මේ රටේ ජනතාව දැන් ආයි පාරක් මේ 2018 2018 කලින් හිටපු මිනිස්සු නෙමෙයි ඉන්නේ. මේකට ඒක තේරෙන්නේ නැහැ. පොතක් ලියන්න ගත්තට. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ නැවත නැවතත් මේ ප්‍රපාතයට එරෙහිව සටන් කරන්න. අපේ ජීවිත වෙනුවෙන් සටන් කරන්න. වහාම පුළුල්ම ජනප්‍රිය පෙරමුණක් පොපියුලර් ෆ්‍රන්ට් එකක් එක් ඔස්සේ අපි මේ අරගලයට එමු. අපි නැවතවතාවක් සංවිධානය වෙමු. තව මාස 4ක් 5ක් යනකොට මුන් මේක ඩිෆෝල්ට් කරනවා. ඩිෆෝල්ට් කන්ට්‍රි එකක් කියලා ආයිත් වතාවක් මේක නම් කරාට පස්සේ ණය ගෙවා ගන්න බැරිුණාට පස්සේ අපිට ආයි මෙතන මේ විදිහටවත් කතා කරන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. පුලුට්ටක් ඉතුරු වෙන්නේ නැහැ. මිනිස්සු පුලුට්ටක් ඉතුරු වෙන්නෙත් නැහැ. සතෙක් ඉතුරු වෙන්නෙත් නැහැ. මේ සත්තුන්ගේ ගානටත් අපිව දාලා මොකදම් අපිවත් ඇනිමල් ෆාම් එකක් බවට පත් කරන්න යන්නේ. ඔය ඇන්ටි ටෙරරිස්ට් ඇක්ට් එක ප්‍රතිත්‍රස්ත පනත මේ මනෝ විකාරේ මනෝ ව්‍යාධියකින් පෙළෙන මිනිහෙකුට ඇරෙන්න වෙන කාටවත් මේ වගේ පණතක් ගැන හිතන්න පුළුවන්ද? මනෝ ව්‍යාධියකින් පෙළෙන එකෙකුට ඇරෙන්න මේක ඇනිමල් ෆාම් එකක් කරන්න යන්නේ මේ ඇන්ටි ටෙරරිස්ට් ඇක්ට් එක ගෙනල්ලා. ඒ නිසා පොදු පෙරමුණක ඉඳලා ජනප්‍රිය පෙරමුණක ඉඳලා අපි සටන් කරමු ජනතාවගේ ජීවිත වෙනුවෙන්. අරගලයට ජය වේවා, විප්ලවයට ජය වේවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.